ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ට තවමත් වඩාත්ම අමහිරි අත්දැකීමක් තමයි 2011 ලෝක ඉස්ලාන අවසන් මහ තරගයේ ඉන්දියා කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම. මේ පරාජය ගැන එක එක්කෙනා විවිධ මතපල කළත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවපු කුමාර් සංගක්කාර නම් කියන්නේ පරාජයට හේතු වුණු ලොකු කරුණක් තමයි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම කියලා. සංග පසුගිය දවසක ඉන්දියාවේ චැනල් එකක් එක කියපු කතාවක් ඉන්දියාවේ විවිධවඩවියක පළ කරලා තිබුණා. එතෙන්දී සංග කියලා තිබුණේ මැතිව්ස් මේ ලෝක ඉස්ලාන තරගාවලියේ තුන්හිරව ක්‍රීඩකයෙකු විදිහට පෙන්වපු දක්ෂතාවත් විශ්වාසයත් එක්ක අවසන් තරගයට හිටියා නම් ඒ තරගයේ ප්‍රතිඵලය ඊට වැඩියෙන් වෙනස් වෙන්න තිබුණා කියලා. එදා ලෝක ඉස්ලාන අවසන් තරගයේ බැලුවා නම් අපි පරාජයට පත් වෙන විවිධ හේතු ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. අපි පරාජයට හේතු අපින් ගිලිහිලා ගිය උඩපන්දුව කියලා කියන්නත් කෙනෙකුට පුළුවන්. හැබැයි අවසානයේ තියෙන පීඩනයත් එක්ක කණ්ඩායම් දෙකටම ඒ වගේ වැරදි වෙන්න පුළුවන්. ඒ විදිහට අපි පරාජයට විවිධ හේතු එදා දවසේ සිදු වුණත් මේ පරාජයට ප්‍රධාන හේතුවක් විදිහට මම දකින කරුණක් තමයි ඇන්චි අපිට ඒ තරගයට අහිමි වීම. මහේන ජයවර්ධන ලබාගත් සුපිරි ශතකයක් එක්ක හැඩගැන්වෙන ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ඉන්දියාවට ජයග්‍රහණයට ලකුණු 275ක ඉලක්කයක් හිමි වෙනවා. ඒ ඉලක්කය හඹාගෙන යද්දී ගෞතම් ගම්බීර් සහ මහේන්ද්‍ර සිං ධෝනිගේ විශිෂ්ට ඉනිම් එක්ක ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජයට පත් කරලා ලෝක ඉස්ලානයේ ජයග්‍රහණය කරන අමිහිරි මතකය මිහිරි මතකයක් කරගන්න අපිට බැරි වුණේ ඇයි කියන දේ ගැන සංග කියන්නේ මෙහෙම කතාවක්. ඇන්චි කණ්ඩායමේ හිටියනම් අපි එදා අවසන් තරගයේ කාසිය වාසිය දෙන්නලා මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ඉන්දියාවට දීලා ඉන්දියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව හඹා යන්න තීරණය කරන්න පුළුවන්. ප්‍රතිඵලය කොහොම වුණත් මම හිතන විදිහට ඒ විදිහ දෙයක් වුණා නම් මේ තරගයේ ඊට වඩා වෙනස් විදිහට අවසන් වෙන්න තිබුණා. මොකද තරගාවලිය පුරා ඇන්ජලෝ අපිට කණ්ඩායම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙමින් තමයි හිටියේ. ඔහු කණ්ඩායමේ අංක 6 ප්‍රතිකරු විදිහට ඉන්නවා කියන්නේ කණ්ඩායමට ලොකු හයියක්. ඇන්ජලෝ තරුණ ක්‍රීඩකයෙක් වුණත් ඒ වෙද්දි අවසන් ක්‍රීඩකයන් එක්ක එකතු වෙලා ඉනිම ගොඩ ගන්න විශාල හැකියාවක් පෙන්නපු ක්‍රීඩකයෙක්. එයා තරගයට අවශ්‍ය විදිහට ඉනිම සකස් කරගෙන පන්දු යවන්නන් පාලනය කරගනිමින් පහර දෙන ක්‍රීඩකයෙක් නිසා ඔහු වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එක නායකයට ලොකු විශ්වාසයක් ගෙන දෙන කරුණක්. ඇත්තට පන්දු යවන්නෙක් විදිහටත් ඒ තරගාවලියේ ඇන්ජි අපේ කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් කරා. ඒ නිසා ඔහු කණ්ඩායමේ හිටියානම් අපේ කණ්ඩායමේ සම්බර්තාවත් මීට වැඩිය හොඳ වෙන්න තිබුණා. කොහොමුණත් දැන් ඊගෙන කතා කරලා තේරුමක් නැතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ඉන්දියාව එක්ක දක්වපු මේ අදහස් වැදගත් වෙන්නේ අමිහිරි මතකයේ දා මිහිරි මතකයක් බවට පත් කරගන්න අවස්ථාවක් තිබුණා කියලා හිත හදා ගැනීමවත් ඒ ප්‍රකාශයේ තියෙන නිසා. ඇත්තටම එදා පරාජයට හේතු විදිහට ඔයාලට හිතෙන දේත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.